ඔගේ නම කියන්න බෑ මම සමිත සුදර්ශන මොනවාද කරන්නේ දැනට මම පෞද්ගලික ආයතනයේ සේව කරනවා මේ මියුසික් කරනවා සවුන්ඩ් ඉන්ජිනියරින් කරනවා සවුන්ඩ් ඔඩියෝ එඩිටින් තමයි කරන්නේ කොහමද ඒකට ලැබිකමක් දැක්කුනේ කොච්චර කලින් මේ මේක මම මේ රැකියාවල් කරන්න කලින් මේක තමයි ස්ටාර්ට් කරේ මුලින්ම ඒක ආසාවට තමයි මුලින් මේ පටන් ගත්තේ එයා ටික ටික බීට්ස් ගහලා කොහොමද හරි අපි සින්දුවක් ප්‍රොඩියුස් කරගන්නේ කොහොමද නිර්මාණය කරගන්නේ කියන දේ උනන්දුවක් ඇති වුණා මුලින්ම ඊට පස්සේ තමයි පටන් ගත්තේ මේක කොච්චර කාලද දැනට අවුරුදු 5ක් විතර වෙනවා කොහොමද ඒ ආසාව එක ඇති වුණේ ඒක ඇති වුණේ මාත් එක්ක වැඩ කරපු මගේ මියුසික් කරන මගේ යාළුවෝ ඉන්නවා එතකොට ඒගොල්ලෝගේ මියුසික් එඩිටින් කරන ඉංජිනියර්ස්ලා එක්ක මම වැඩ කරලා තියෙනවා ඒගොල්ලෝ කරන විදිහ මටත් හිතුණා මටත් මේක කරන්න පුළුවන් මාත් ඒ කාලේ ඉඳන් කැමතිනේ මේ ෆීල්ඩ් එකට එහෙනම් තමයි ඒක ස්ටාර්ට් කරන්න හිතුනේ ඔබ පාසල් යන කාලේ ඔබ ඔබ ආසා තිබ්බද සංගීතයට ඔව් එදායි දැම්ම ආසාවක් තිබ්බා මට ඇත්තටම ආසාවක් තිබ්බේ මේකේ තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මියුසික් වලට ආස තිබ්බට ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න බලවන්නට මට වරුණේ මේකේ මේ කොහොමද මේ අපි මේකේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න එතකොට මෙතෙක් කල් තිබ්බ දැනුම ඔබ කොහොමද ලබා ගත්තේ ඇත්තටම කියන්න ඕනේ මෙතෙක් කල් ඇත්තටම මම මේ ප්‍රධාන වශයෙන් සෙල්ෆ් ස්ටඩි තමයි ඊට අමතරව සවුන්ඩ් ඉන්ජිනියර්ස් වගේ යම් කිසි මට්ටමකට මම දැනුම ලබා ගත්තා ඒවා ප්‍රගුණ කරන්න මේ සෙල්ෆ් ස්ටඩි තමයි මම ගොඩක් කරේ අන්තර්ජාලයෙන් පොත්පත් වලින් ඒ වගේ තමයි මේ මේ දේවල් මම දැන් මේ මේ තාක් දුරට ඉගෙනගෙන තියෙන්නේ එතකොට මේ ලංකාවේ තියෙන මේ අනෙක් මේ අධ්‍යාපන ආයතන මේ සබ්ද සම්බන්ධව ඉදිරිපත් කරන ඩිප්ලෝමා ඒවලට නොයෑමට හේතුවක් තියෙනවා ඔව් ඇත්තරම නොයෑමට හේතු කාරණා වගේ තිබ්බා ප්‍රධාන හේතුව මට අවශ්‍ය කරන දේ ඒ තැන්වලින් මට ලැබුණ නැතිවම ඊට අමතරව මට අවශ්‍ය එකතැනකට කොටු වෙලා තිබ්බ තාක්ෂණික දෙයක් හොයාගන්න නෙමෙයි දැනට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණේ කොහොමද මේ හරියට ක්‍රමානුකූලව සකසන්නේ ඒ පිළිබඳ එම නිසා ඒකට සුදුසු තැනක් මට මෙතෙක් කල් හම්බුනේ නැහැ මම හෙව්වා ඒ සුදුසු තැනක් ඒ වගේ සුදුසු ගුරුවරයෙක් ඉතින් ඇත්තරම හෙව්වා ඒකට හම්බුනේ නැති හින්දා මම මේ දේ තනියම ඉගෙනගෙන මෙච්චර දුරට ආවා ඊට පස්සේ තමයි මට මෙතන දැනගන්න ලැබුණේ ඩේවිඩ් ලූචෝගේ Facebook ගෲප් එක ඔඩියෝ ඉන්ජිනියර්ස් ලයික් ගෲප් එකේ ඔබ ඉන්නවා ඔව් ඉන්නවා එතකොට ඒ මාර්ගෙන්ද ඩේවිඩ් ලූචෝ ගැන ඔබ දැනගත්තේ ඔව් එතකොට දැන් මේ අද තිබ්බ මික්ස් ඇන්ඩ් මාස්ටරින් වර්ක්ෂොප් එකෙන් ඔබ ඉස්සලා කිව්වා අනිත් අධ්‍යාපන ආයතන ඔබට අවශ්‍ය දේ නොතිබ්බා කියලා මේ වන් ඩේ වර්ක්ෂොප් එකේ තිබ්බද ඔබට අවශ්‍ය දේවල් ඔව් මම මෙතෙක් දුරට සාමාන්‍යයෙන් කොහොමද අපි අලුතින් සින්දුවක් කොහොමද ප්‍රොඩියුස් කරගන්නේ ඒ සින්දුවට අවශ්‍ය කරන ප්ලගින්ස් ඒ කියන්නේ අවශ්‍ය කරන කලර්ස් කොහොමද සපයා ගන්න කියන දැනුම මට තිබ්බා ඒ මම දන්න සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලාගෙන් අහගෙන කරගෙන තිබ්බ දැනුම ප්‍රශ්න තිබ්බේ මට අවශ්‍ය වුණා ජාත්‍යන්තර මට්ටමේ කොහොමද මේ ඉන්ටර්නැෂනල් මියුසික් කම්පෝස් වෙන්නේ ඒ වගේ කොහොමද සවුන්ඩ් බැලන්ස් කරන්නේ ඒ දේ වට මිස්ටර් ඩේවිඩ් ගෙන් මේ ලැබුණා ඒ දේ තිබ්බ නිසා තමයි ඇත්තරම ඒ දේ අද මේ කරපු වර්ක්ෂොප් එකේ ඒ දේ වදියව ලැබුණා එතකොට ඩේවිඩ් ලූචෝ ගුරුවරෙක් හැටියට ඔබ කොහොමද දකින්නේ ඇත්තරම ගුරුවරෙක් හැටියට නම් ඇත්තරම කිසිම අර ගුරු මුෂ්ටියක් කියන දෙයක් නැහැ එයා දන්න 100% මේ අපිට කියලා දෙනවා කොහොමද මේක වෙන්නේ කොහොමද ප්ලගින් එකක් යූස් කරලා වැඩ කරන්නේ ප්ලගින්ස් එක වැඩ කරන තියරිටිකල් නොලෙජ් එක අපිට දෙනවා ඇත්තරම මේ ඒ වගේම සහෝදරෙක් වගේ හැඟීමකුත් මට දැනුණා කතා කරද්දී එයා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව අපිට හැමදේම කියලා දුන්නා ඒක මට එයා කතා කරද්දී තේරුණා මට එතකොට මේ ඔබට අද දවස් ඇතුළත මේ වර්ක්ෂොප් එකේදී
හැඟීමක් ඇති වුණාද මොකක් හරි ප්‍රශ්නයක් අහන්න බයයි නැත්නම් ලැජ්ජාවක් නැත්නම් මොකක් හරි වගේ නැ කිසිම ප්‍රශ්නයක් එහෙම කිසිම හැඟීමක් දරුන්නේ මට අවශ්‍ය කරන දේ අද මට ලැබුණා ඉතින් මට පෙන්නුව කොහොමද ඉස්සර කොහොමද මේ හරි විදිහට සවුන්ඩ් මාස්ටරින් කරන ස්ටෙප් ටික මට පෙන්නුවා ඉතින් ඒ ටික මම දැන් ප්‍රැක්ටිකල් කරන්න ඕනේ ඔබ හිතන හැටියට මේක දැන් ඔබ කොහොමද ප්‍රයෝගික කරගන්නේ ඊළඟට ප්‍රධාන වශයෙන් මිස්ටර් ඩේවිඩ් මට ප්‍රධාන වශයෙන් පෙන්නුවේ දැන් තමයි යූස් කරන ඩිවයිසස් ගැන දැනට අපි යූස් කරන ඩිවයිසස් වල ලින්ක් අපි හරියට කොහොමද වැඩක් ගන්නෙ අන්න එතන තමයි මම ස්ටාර්ට් කරගත්තේ මේ අපි කොච්චර ඩිවයිසස් තිබ්බත් මේ අපි යූස් කරන කොච්චර ප්ලගින්ස් තිබ්බත් අපි එකකින් හරියට වැඩක් ගන්න දැන් නැත්තම් ඒක කොච්චර තිබ්බත් වැඩක් නැහැ මම එක දෙයක් ඉගෙනගත්ත අපිට කොච්චර ප්ලගින්ස් තිබ්බත් වැඩක් නැහැ මිස්ටර් ඩේවිඩ් කියු විදිහට ප්ලගින්ස් දෙක තුනකින් අපිට හිතාගන්න බැරි මට්ටමකට මාස්ටරින් ලෙවල් එක මික්සින් ලෙවල් එක අපිට ගන්න පුළුවන් ඒක උදාහරණයක් විදිහට ඉන්ටර්නැෂනල් සෝන් එකක් අපි අහලා ලංකාවේ සෝන් එකක් ඇහුවොත් ඒ වෙනස ගොඩක් තේරෙනවා ඒ අන්නේ වෙනස මට පෙන්නවා ඒ වෙනස කොහොමද මම ඉතින් එහාට මගේ ට්‍රැක්ස් අපි අපේ අපිටත් දෙයක් කරන්න පුළුවන් ලංකාවේ විදිහට අපි කොහොමද අපේ දැනට තියෙන පහසුකම් වලින් අපි යෝගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන දේ මම අද දවසේ ඉගෙන ගත්ත ප්‍රධානම දේ කොහොමද දැන් ඔබ අනිත් ඔබගේ ප්‍රධාන රැකියාව කරන ගමන් අද මේ ලැබුණ දැනුමෙන් ඔබට හිතනවාද ඔබට ඊට පස්සේ සීමා සහිතව තියෙන කාල සීමා ඇතුළත ඔබගේ සංගීතයට මේ දැනුම තවත් උපයෝගී කරගන්න පුළුවන් කියලා ඉතා සූක්ෂම අනිවාර්යයෙන්ම මට අපිට ඔච්චර කිව්ව කාලය කියන ප්‍රශ්නයක් නෑ අපිට උනන්දු තියෙනවා නම් ඒ කාලය හදාගන්න පුළුවන් ඒක බාධාක් වෙන්නේ නෑ මම කරන දැන් රැකියාවක් කරන ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ වගේ මේක මම මේ දේ තමයි මම මේලි ඇත්තරම මේ ඉඳන් ඉන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලේ ඒ දේට මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අද වර්ක්ෂොප් එකේ තිබ්බ උපකරණ ගැන මයික් එක පරිගණකයේ මොනිටර් ගැන ඒව ගැන ඔබට මොකද කියන්න ඕනේ? ඇත්තරම මුලින්ම ගත්තොත් අපි ඩිවයිසස් වලට යූස් කරන කේබල් එක අපි සාමාන්‍යයෙන් අපි එදිනෙදා යූස් කරන කේබල් වලට වඩා මෙතන කේබල් හරි එක්ස්පෙන්සිව්. අන්න ඒ වගේම ඒව හදලා තියෙන විදිහ ඒක ඔප කොහොමද රන්ති යූස් කරලා තියෙන විදිය ඒ ගැන ලොකු දැනුම ඊට අමතරව ඉන්ටර්ෆේස් එක මොන වගේ තත්ත්වයක දැන් මෙතන මිස්ටර් ඩේවිඩ් යූස් කරන ඉන්ටර්ෆේස් එක ගැන කිව්වොත් ඒක කොහොමද ලක්ෂ 4 5ක් විතර වෙන ඩිවයිස් එකක් එකකින් කොහොමද වැඩක් ගන්නෙ ඉතින් අමතරව කන්සෝල් එක පාවිච්චි කරන මෘදුකාංග අතරම මේ එතන ඒවා ඉස්තරම් දේවල් කොහොමදයි මේ දැනුමේ අහලා ඊට පස්සේ ඔබ හිතනවා අනාගතයේදී ඔබට තව වැඩි වෙලා ඔබගේ සංගීතයට වෙලාව දීලා ඒක තවත් උසස් තැනකට ගෙන යන්න පුළුවන්කමක් ඇති වේද කියලා අනිවාර්යයෙන්ම මිස්ටර් ඩේවිඩ් මට හරියට පාර පෙන්නන මොහොත මේ වැඩ කරන ස්ටෙප් ටික හරියටම ටෙක්නික් ටික ඉතින් ඒ දේවල් මම යොදාගෙන මම කරන නිෂ්පාදන ඉතා ප්‍රමිතිශීලීව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම ඉස්සරහටත් මිස්ටර් ඩේවිඩ් ගේ තියෙන වැඩමුළුවට සහභාගී වෙනවා කොහොමද මේ අපි মালටි ට්‍රැක් ඉස්සරහට අපි කරන ප්ලෑන් කරන් තියෙනවා කිව්වා මේ মালටි ට්‍රැක් කොහොමද රෙකෝඩ් කරන්නේ ඒ වගේ ඉන්ටර්නැෂනල් මෙතඩ් කොහොමද ලංකාවේ ඉන්ටර්නැෂනල් මෙතඩ් කොහොමද යූස් කරන්නේ ඉතින් මේන්ලි මොකද මිස්ටර් ඩේවිඩ් කියන්නේ ජාත්‍යන්තරයේ සමග ඉහළින් ඉන්නේ කෙනෙක් ඉන්ටර්නැෂනල් මාකට් එකේ මියුසික් ඉංජිනියර්ස්ලා බැලුවොත් මේන්ලි හෙඩ් එකකින් ඉන්නේ කෙනෙක් ඉතින් ඒ වගේ කෙනෙක් එක වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි. එහෙනම් සුපර් තමයි බඩ. Thank you. I will.